දෙදහස් පහළොව වසරේ හයවෙනි මාසේ හත්වෙනිදා භාවනා වැඩසටහන. අපි ලෝකයෙන් ඉගෙන ගන්න පුරුදු වෙලා ඉන්නේ. දැන් අපි අපෙන් ඉගෙන ගමු යමක්. තමන් තමා ගෙන් යමක් ඉගෙන ගන්න. තමා කිව්වක හොඳට තේරුණාද? තේරුණා නම් ඒක තමා තුළ ආරම්භ කරන්න. මොකද්ද? අපි ලෝකයය අඳුනගත්තා. කරුණ අඳුනගත්තා, පුජ්‍යලිය අඳුනගත්තා, ලෝකේවා. ඒ ලෝකෙන් ඉගෙන ගත්ත දේවල්. අපි නිතරම ඇසායාගෙන සිටින්නේ ලෝකයේ දෙයක් කොහොමද, කොයි විදියද කියලා ඉගෙන ගන්න. එහෙම නැත්නම් දැනුවත් වෙන්න. පුජ්‍යලේ දිහා බැලුවත් අපි බලන්නේ මේ පුජ්‍යලයා මොන වගේ කෙනෙක්ද කියලා අඳුන ගන්න. ඒකට අපි කියනවා ලෝකෙන් ඉගෙන ගන්න කියලා. දැන් අපි අප දෙසට හැරිය යුතුයි. මොකද අපි තුලින් යමක් ඉගෙන ගන්න. තමා දෙසට හැරෙන්න. හැරෙලා දැන් ඔබ උත්සාහ කරන්නේ තමන් හඳුන ගන්න. මම මේ භාවිතා කරන චින්තනය තුල ඇති විද්‍යාව, මගේ ආකල්ප තුල ඇති විද්‍යාව, සත්‍ය යථාර්ථවාදීත්වය, මම විඳින දුකෙහි විද්‍යාව යථාර්ථවාදීත්වය, මම විඳින සතුටෙහි විද්‍යාව යථාර්ථවාදීත්වය, අසතුට සතුට බය දුක ශෝකය සංවේග සන්තාපවල ඇති යථාර්ථවාදීත්වය, මම යැයි ආරක්ෂා කරන සංවර්ධනය කරන පුජ්‍යලයා පිළිබඳව ඇති යථාර්ථවාදීත්වය, නැත්නම් සත්‍ය තත්වය. සමස්ත සංකල්ප පද්ධතිය තුළ ඇති විද්‍යාව. මා මනස හඳුනන කෙනෙක්ද නොහඳුනන කෙනෙක්ද? හඳුනනවා නම් කොපමණ ප්‍රමාණයක් හඳුනනවද? හඳුනන්නේ නැත්නම් මම කොච්චර ප්‍රමාණයක් හඳුනන්නේ නැත්ද? හඳුනා ගත යුතු ප්‍රමාණය කොපමණද? තමන්ගෙන් යමක් ඉගෙන ගන්න. යමක් නෙමේ, දහසකුත් දේ ඉගෙන ගන්න. තමා යනුවෙන් අපට සලකන්න පුළුවන් සෑම චේතනාවක්ම, සෑම හඳුනා ගැනීමක්ම සෑම වේදනාවක්ම සෑම මානසික ක්‍රියාවලියක්ම අයත් වෙන්නේ තමා කියන කෙනාට. තමා දෙස බලනවා කියලා කියන්නේ සමස්ත සියලුම මානසික ක්‍රියාවලිය පිළිබඳව හැරී බැලීම.
මානසික ක්‍රියාවලියේ කොටසක් දැස පමනක් නොල බලන්නේ නැතුව නොබලා සමස්තය කියන විට ඔබ මේ මොහොතේ පාවිච්චි කරන මානසික ක්‍රියාවලිය අදාළයි මනස හඳුනා ගැනීම උදෙසා යොදවන මානසික ක්‍රියාවලියද අදාළයි නෙවැරදි ලෙසම තමා දෙසට හැරෙන්න සිත එක් ධර්මයක් සිත බලන සිත තවත් ධර්මයක් කර නොගෙන අධ්‍යාත්මික සියල්ල ඒකීය ධර්මයක් ලෙස හඳුනා ගන්න ඒ අද්විත්වයකට නොමෙදා අධ්‍යාත්මය සපුරාම ඒකීය ධර්මයක් හැටියට හැරී බලන්න එයින් අදහස් වෙන්නේ මමෙක් නොමැතිව නැත්තම් පුජ්‍යල වේදනය නොකොට අධ්‍යාත්මික ගවේෂණය අපි පුජ්‍යල වේදනය කරගෙන තමයි දුක් විඳින්නේ පුජ්‍යල වේදනය කරගෙන තමයි ඔය අධ්‍යාත්මික ගොඩක් පරේෂණ සිද්ධ වෙන්නේ අපි ලෝකේ හඳුනගන්නේ පුජ්‍යල වේදනයෙන් ඒත් ඔබ සැලකිලිමත් වෙන්න පුජ්‍යලයක් හැටියට වේදනය කර වෙන් කරගත් කෙනෙක් වෙන් කර නොගෙන තමන්ගේ අධ්‍යාත්මය පරේක්ෂණය කරන්න. කිසිවක් සමග අමනාප නොවන්න කිසිවක් සමග මිත්‍රශීලීද නොවන්න. ඔබේ අධ්‍යාත්මයේ ඇති සියල්ල විද්‍යාඥයෙක් ලෙස බලන්න පුජ්‍යලයේ කැටියට පුජ්‍යල මතවාදයකින් හොඳ නරක වශයෙන් වේදනේ නොකරන්න කෙසියම් වූ මානසික ස්වභාවයක් තුල පැටලෙන්නේ නැතිව මේ මොහොතේ බලන සිතද අයිති අධ්‍යාත්මයටයි එනිසා ඒ දෙසක් මා හැරී බැලිය යුතුයි නිරන්තරයෙන්ම කිසිවක් ග්‍රහණය කිරීමක් හෝ පැවැත්වීමක් හෝ වෙනස් කිරීමක් හෝ වෙනස් වේවායි පැතීමක් හෝ කළ යුතු නැත. පුජ්‍යලත්වයේ පදනම්ව ආරම්භ වන්නා වූ යම් අධ්‍යාත්මික ශක්තිය බලය චේතනාවක්
අරමුණක් වේද ඒ සියල්ලගෙන් නිදහස් වී ක්‍රියාවෙන් නිදහස් වී ම උදෙසා ක්‍රියා කරන්න යම් අරමුණක් කරා ක්‍රියාවක් ආරම්භ වෙන ස්වභාවය තියෙනවා එනිසා මේ ක්‍රියාවලිය සියලු ක්‍රියාවලියන්ගෙන් නිදහස් වීම උදෙසා සියලු ක්‍රියාවලියන්ගෙන් නිදහස් වීම උදෙසා ගනු ලබන ක්‍රියාවලිය ක්‍රියාවලියක් නොවේ ඔබ බැලිය යුත්තේ රූපයක් දෙස නොවේ රූපයක් දෙස බැලුවොත් ඔබට රූප පෙනෙයි හොඳින් තේරුම් ගන්න ඔබ බැලිය යුත්තේ මානසික වේදනාවක් දෙස නොවේ ඔබ අරගත යුත්තේ සම්කිසි සංඥාවක් එන්න මෙහෙම මම මේක පවත්වන්න ඕන කියලා සංඥාවක් නොවේ මානස ශූන්‍යව මම මේක පවත්ව ගන්න ඕන කියන සංඥාවක් දෙන්න එපා. ඒකට ඔබ සංඥාවේ එළඹගත් කෙනෙක් වෙනවා. එවිට ඔබට සංඥාවල් ඇති වෙන්න පුළුවන්. ඔබ මේක සංස්කරණය සඳහා එළඹ ගන්න එපා. ඔබේ දැනුමෙන් අතීත දැනුමෙන් අනාගත වර්තමාන දැනුමෙන් විඥාණයෙන් දැනෙන දෙයක් හැටියට මේක දකින්න පුළුවන් කියලා කල්පනා කරනවත් දැනෙන දෙයක් හැටියට දකින්න උත්සාහ කරනවත් එපා. ඔබ බැලිය යුත්තේ ධර්මයේ දෙසයි. ධර්මයේ යනු අර හේත කේවුණු කරුණු පහෙන් තොරයි. ධර්මයේ දෙස බලන්න. ඔබ ධර්මයේ දෙස බලන්න. ඔබ ධර්මයේ දෙස බලන්න. තාම අවධාරණයෙන් කියන්නේ ඔබ ධර්මයේ දෙස බලන්න. ඔබට ධර්මය කියන්නේ මෙයයි කියලා පැහැදිලි කළ යුතු නෑනේ. ඔබ ධර්මය අසා තියෙනවා බොහෝ වෙන. ඔබ ධර්මයේ දෙස බලන්න. ඒ දෙසම බලා සිටින්න මනාකොට ධර්මානුකූල වූ ධර්මයට අනුගත වූ ක්‍රමවේදයන් තුළ ධර්මයේ දෙස බලා සිටිනවා තැයිගැන්වීම ඒ පැහැදිලි කිරීම අපි මෙතෙක් දිගටම සිදු කරලා තියෙනවා ධර්මානුකූල ආකාරයෙන් ධර්මයේ දෙස බලා සිටින්න ඔබේ සංඥාව දිහා බලන්න එපා රූපේ දිහා බලන්න එපා වේදනා දිහා බලන්න එපා සංස්කරණේ දිහා බලන්න එපා ඔබේ දැනුම විඥාණය කාලය තුල බලන්න එපා ධර්මයේ දෙස බලන්න ධර්මානුකූලව ධර්මයේ දෙස බලන්න ඔබ නිවැරදි ලෙස ධර්මයේ දෙස බලනවා නම් ඔබට රූප පිළිබඳව හොඳ නරක පිළිබඳව රූප මැවීම දුර වෙලා යනවා හොඳ නරක වශයෙන් නැති වෙන මානසික වේදනා නැති වෙලා යනවා සංඥාව දෙස බලා සිටීමෙන් නොයෙකුත් සංඥාවන් වලට අනුගතව මෙහෙයවීම එහෙමත් නැත්නම් තමන්ගේ මොළේට ඔළුවට බරක් පීඩනයක් ලබා දීම වැලකිලා සංඥා වන් වලින් නිදහස් වූ නිදහස් සරල විවේකී ඔළුවක් තමන්ට ලැබෙනවා
දැඩිවෙච්ච ගුරුසු වෙච්ච ඔළුවක් මොලයක් නෙමෙයි හරිම රිලැක්ස් ඔළුවක් නිදහස් ඔළුවක් ඔබට ලැබෙනවා ඔබ මේ සංඥාවෙන් නිදහස් වෙනකොට සංඥාවන් වල හිර වෙන තරමට ඔළුවේ පීඩනය වැඩි වෙනවා සංඥාවන්ගෙන් තොර වෙන තරමට තමන්ගේ ඔළුව නිදහස් වෙනවා මේ හැම කාරණයක්ම උදව් කරගන්න හදලා කල්පනා කරලා මවලා ගුණු කරලා දකින්න පුළුවන් දෙයක් නෙමෙයි ඒ නිසා සංස්කරණයටත් නොඇලෙන්න ඔබගේ දැනුමට ඔබ ගත්ත දැනුමට ඔබ පෙර ඇසූ ඒ දැනුම් සම්භාරය තුල දකින්න පුළුවන් දෙයක් නෙමෙයි දැනුම අත්හරින්න දැනුම කියලා කියන්නේ මායාවක් මවාගත් දෙයක් සම්මතයක් ඒ දෘෂ්ටි ජාලය ඒ අත්හරින්න ධර්මයේ දෙස බලන්න රූප ධර්මයට අදාළ දෙයක් නොවේ වේදනාව ධර්මයට අදාළ දෙයක් නොවේ සංඥාව ධර්මයට අදාළ දෙයක් නොවේ සංස්කරණය ධර්මයට අදාළ දෙයක් නොවේ විඥාණය ධර්මයට අදාළ දෙයක් නොවේ මනස ධර්මයට අදාළ දෙයක් නොවේ ඔබ මනස දෙසවත් මේ රූප දෙසවත් වේදනා දෙසවත් සංඥා දෙසවත් සංඛාර විඥාන දෙසවත් නොබලා ධර්මය දෙස බලන්න යෝ ධම්මං පස්සති ඔබ ධර්මය දෙස බලන්න ඔබ බලන්නේ ඔබේ රූප දිහා ඔබ බලන්නේ ඔබේ අතීතය දිහා වර්තමානයේ දිහා අනාගතයේ දිහා ඒව දිහා බලන්න තුරු ධර්මයේ දෙස බලන්න ඔබ මෙතෙක් කාලයක් ධර්මයේ හැඳිනගෙන තියෙන ධර්මයේ දෙස බලන්න මේ මානසික විවේකය ගන්න කාලයයි මනසින් වැඩ කරන කාලය නොවේ කොතරම් ගැඹුරින් මේ මානසික විවේකය ගන්නවද කියනවා නම් විවේකයක් අත්හරිනවා කොතරම් පරිපූර්ණව ඒ මානසික විවේකය ගන්නවද කියනවා නම් විවේකයත් අත්හරිනවා විවේකයත් අත්හැර මානසික විවේකය ලබන්න විවේකයත් අත්හැර මානසික විවේකය නිදහස ලබන්න ඒ හොඳින් නුවණින් තේරුම්ගෙන ජීවිතය තුළ අධ්‍යාත්මය තුළ ගොඩනගා ගන්න ධර්මය තමා තුළ පහළවන්නේ මේ ආකාරයෙන් යැයි කියන්න පුළුවන් කමක් නැහැ අවශ්‍ය කරන්නේ ඔබේ උත්සාහය කැපවීම පමණයි ඒ අවබෝධ වන විට දහසකුත් ආකාරයකට අනේක ආකාරවලට එක් එක් අයට ඒ අවබෝධය පැන නගින්නේ ඒ වෙත ගමන් කරන නිශ්චිත මාර්ගයක් නැත නිශ්චිත මාර්ගය ඇතැයි කියලා ලෝකෙ බොහෝ දෙනා කීවත්
නිශ්චිත මාර්ගයක් පෙන්වන්නට නැත. ඒ නිසා තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ හැම ගුණයක්ම සම්මා හේවත් විරහිත දුරුකල මාර්ගයක් හැටියට පෙන්වා තිබෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ දිශාවකට වැටි නැත. නිවන් මඟ පිහිටා ඇත්තේ මේ දිශාවෙයි කියා පැහැදිලි කරන්න පුළුවන් කමක් නැහැ. නිවන් මගේ ආරම්භය මෙයයි නිවන් මගේ අවසානය මෙයයි කියලා ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. නිවන මෙයයි කියා පෙන්විය හැකි දෙයක්ද නැත. ඔබේ අධ්‍යාත්මය තුළ ඔබ සැරිසරා ඔබේ අධ්‍යාත්මය තුළ නිවීමක් නැතේ යන පූර්ණ අවබෝධය තුළින් ප්‍රත්‍යක්ෂතාවයකට ප්‍රතිවේදයකට තමා තුළම තමා කෙරෙහි තියෙන උපාදානයේ හෙවත් විශ්වාසය දුරුවීම සමග මෙම විශ්වීය ඥානය බලපවත්වනවා. තමන්ට තමන්ගේ මමත්වය පිළිබඳව ඇති අඩු ප්‍රත්‍යක්ෂ විය යුතුයි. මේ මම කියන පුජ්‍යලයාට මොන තරම් අල්ප දෙයක්ද දැනගත හැක්කේ. සත්‍ය දකින්නට කිසි විටක පුළුවන් කමක් නැහැ. හැම විටම ඔබේ මමත්වය දකින්නේ බොරුවක්, අවිද්‍යාවක්. ඒ ඔබ හදාගත්ත විදිය, ලෝකයා විසින් ඔබට පවරන ලද විදිය. මමත්වය සහිතනම් ඔබ තුළ සත්‍ය නැත. මමත්වයේ තිබෙන තුරාවට පුජ්‍යලත්වයේ සිටින තුරාවට ඔබ තුළ සත්‍ය නැත. තියෙන්නේ ඔබටම ආවේනික වූ සංකල්ප ධාරාවක් පමණයි. කිසිවක් අල්ලා ගන්නට ග්‍රහණය කරන්නට එපා. කිසිවක් අත්හරින්නට එපා. කිසිවක් අල්ලා ගන්නට ග්‍රහණය කරන්නට එපා. කිසිවක් අත්හරින්නට දෙපා. ඒ ආකාරයෙන් අත්හැරීම පුරුදු කරන්න. ඔබ මේ කරුණ හොඳින් තේරුම් ගත යුතුයි, ගැඹුරින් තේරුම් ගත යුතුයි, ප්‍රත්‍යක්ෂව තේරුම් ගත යුතුයි. කිසිවක් අල්ලා ගන්නට එපා. ඒ කරුණ පූර්ණත්වෙහි පමුණවා ගන්න. කිසිවක් අත්හරින්නට එපා. එයින් අදහස් වෙන්නේ අල්ලා ගන්න කියන එක නෙමෙයි. කිසිවක් අත්හරින්නටද එපා, කිසිවක් අල්ලා ගන්නටද එපා. මේ දෙකම පූර්ණ කරන්න. මේ කරුණු දෙක එකට අරගෙන පූර්ණය කරන්න. කිසිවක් අත්හරින්න එපා, කිසිවක් අල්ල ගන්න එපා. ඒ ආකාරයෙන් ඌ අත්හැරීමක් පමණයි ඔබ කළ යුත්තේ. හොඳින් වටහා ගන්නේ කරුණු දෙක. කිසිවක්ම කිසිම හේතුවකින් අල්ල ගන්න එපා. කිසිවක්ම කිසිම හේතුවකින් අත්හරින්නත් එපා. ඔබේ අල්ලා ගැනීම යනු අත්හැරීම හා
අල්ලා ගැනීමයි. එම අල්ලා ගැනීම තිබෙනතුරු ඔබට නිදහස් වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසාවෙන් මේ අත්හැරීම සහ අල්ලා ගැනීම තුල තිබෙන අල්ලා ගැනීම ඔබ දකින්න එයින් නිදහස් වන්න. එයයි වැදගත්. මමත්වය තුල රැඳීම බොහෝ දුක් පිණිසයි. වේදනා පිණිසයි. සංසාරේ දුක පිණිසයි. මුලාව පිණිසයි. අවිද්‍යාව පිණිසයි පවතින්නේ. එබැවින් මේ මමත්වය ඉක්මවා ගැනීමට ඔබේ ජීවිතයේ ඇති සියලු වීරය කැප කරන්න. සියලු ඥානය කැප කරන්න. මොනවද තියෙන ගැටලු කියලා අහුවහම මට තියෙන එකම ගැටලුව තමයි මොකෝවත්ම ගැටලුවක් නෑ, ඒකයි තමයි ගැටලුව. මට මොකෝවත්ම ගැටලුවක් නෑ, ඒක තමයි ගැටලුව. එහෙමත් අය ඉන්නවනේ. අපිට මොන ප්‍රශ්නද? ඒක තමයි ගැටලුව. අපි හිතමුකෝ බාහිර ප්‍රශ්න නැහැ කියලා. ඒ වුණාට වඩා ප්‍රබලව ජීවිතේට දැනෙන්නේ බාහිර ප්‍රශ්නද අධ්‍යාත්මික ප්‍රශ්නද? අධ්‍යාත්මික ප්‍රශ්නයි ප්‍රබලව දැනෙන්නේ. මේ පුජ්‍යලත්වය සැනසීම හොයාගන්න දන්නේ නැහැ. දැන් අපි පුජ්‍යලය දාලානේ ගානක් හදාගන්නේ. පුජ්‍යලය දාලා කෙනෙක් හඳුනගන්නේ පුජ්‍යලය දාලා. අපි ඉගෙන ගන්නේ පුජ්‍යලය ඉදිරිපත් කළා. පුජ්‍යලත්වෙන්නේ ආවර්ජනා කරන්නේ පුජ්‍යලත්වයෙන්. මතක තියාගන්නේ පුජ්‍යලත්වයෙන්. දුක් වෙන්නේ පුජ්‍යලය යොමු කරලා. සතුටු වෙන්නේ පුජ්‍යලත්වයෙන්, පුජ්‍යලය යොමු කරලා. හැබැයි මේ පුජ්‍යලය යොමු කරලා නිවන හොයාගන්න බෑ. එහෙම නැත්තම් සැනසීම සොයාගන්න බෑ. එවනම් මේ පුජ්‍යලයට කියන්න වෙනවා එයාට පැත්තකින් ඉන්න කියලා. අපිට ගමන යන්න සිද්ධ වෙනවා. පුජ්‍යලයට පැත්තකින් ඉන්න කියලා ගමන යන්න සිද්ධ වෙනවා. මේ පුජ්‍යලත්වය දකින්නේ ගින්නක් හැටියට. ඒ ගින්නක් හැටියට දැකපු නිසා තමයි හිස්සේ ගිනි ගත්තෙකු එගෙන නිවන ලෙස මේ දුක් රැස නිවන්න කියලා කියන්නේ. ගිනිගත් ගේකින් බැහැරට ඉක්මනින්ම පැනගන්න උත්සාහ කරන පුජ්‍යලයක් වගේ ඉක්මන් වෙන්න කියලා කියන්නේ ඒකයි. මේ පුජ්‍යලත්වය බොහොම දැවිලිකාර ගිනි ගන්න ස්වභාවයකින් යුක්තයි. එයින් බැහැර වෙන්න කියලා කියනවා. පුජ්‍යලත්වයෙන් බැහැර වූවෙකුට කිසිදු අනුශාසනාවක් උපදේශයක් අවශ්‍ය නැත. හේතුව ඇස්සරිච්ච කෙනෙකුට ඔතන කටුපඳුර, මෙතන මේ පඩි පෙළක්, මෙතන වලක් තියෙනවා එහෙම කියන්න උවමනාවක් නැහැ. අපි එහෙම කියනවා පඩි පෙළ ළඟට එනකොට ඕ ඔතන පඩි පෙළක් තියෙනවා කියලා කියනවාද මේ ඇස් තියෙන කෙනෙකුට? අපි කියන්නේ
ඒවගේ මේ පුජ්‍යලත්වයේ දුරුකලහම අර පුජ්‍යලත්වයේ නැමැති මහා කඩතිරින් බැඳලා තියෙන ඇස් දෙක විවෘත වෙනවා විවෘත වුණාට පස්සේ ලෝකේ දකින්න ඇත්තෙන් මේ ලෝකේ දකින්න පුජ්‍යලත්වයේ කඩතිර ඉවත් කරපු අවස්ථාවේදී තමයි අර බුදුහාමුදුරු චක්කුං උදපාදී කියන වචනයක් පාවිච්චි කරේ විට ඒ ඇස් උදා වුණා ඉතින් ඇස් දෙක පේනකොට ආයි කිසිදු උපදේශයක් ඕනේ නැහැ මෙයාගේ මනස මෙහෙම හදන්න ඕන මෙහෙම හදන්න මෙහෙම සංවර කරන්න කියන්නේ කිසිදු දෙයක් ඕනේ නැහැ යාට පේනවා සැනසීම බලා සිටින්නේ ධර්මයේ නිසා බලා සිටින්නේ අතීත දිහා නෙමෙයි එයා පෞපින් දෙකම අත්හැරලා තියෙන්නේ හරි වැරදි ඔක්කොම අත්හැරලා තියෙන්නේ මේ හරි වැරදි ඔළුවේ පුරවගත්ත එකනේ මේ මානසික පීඩනේ හරි දේවල් කළාම වෙනම ආශාදයක් තියෙනවා වැරදි කියන දේවල් කළාම වෙනම ආශාදයක් තියෙනවා වැරදි කියන දේවල් මත ලෝකේ කරන්න පුරුදු වෙන්නෙත් ඒකයි ඒකයි ස්වභාවය දැන් අපිට සමහර වෙලාවට නායක හඳුරු හවස ගමනක් එහෙම වැඩියොත් එහෙම යන්න කලින් මතක් කරනවා ඇලේ එහෙම නාන්න යන්නේ නැහැ කියලා. ටක් ගාලා මතක් වෙන්නේ ඇලේ වෙලට. මතක් වෙච්ච ගම නායක හඳුරු ගේට්ටුවෙන් එළියට යන්න කලින් අපි ඇලේ. දැන් අමතක වෙලා තිබ්බේ මතක් කළා ඇලේ එහෙම යන්නේ නැහැ. ඒ අර ඇලේ නාන්නේ යන්නේ නායක හඳුරු නෑ අද ලොකු ඇලක් තියෙන ලොකු ගඟක් තියෙනවා එතන නාන්න ගියාම අනතුරු වෙන්න පුළුවන් පොඩි උන්නේ ඉතින් යන්න එපා කියලා අවවාද කරනවා අවවාද කරපු ගමන් සංඥා වෙනවා ආ නාන්න පුළුවන් නායක හඳුරු නෑනේ කියලා හිතනවා ඉතින් අපේ මොලේට අපි ලබා දෙන යම් යම් දේවල් වලින් සිදුවෙන්නේ පීඩන හට ගන්නවා මානසික ආතති හට ගන්නවා ඒ ආතති තුළ මනුෂ්‍යයා සුවපත් වෙනවා වෙනුවට මනුෂ්‍යයා පීඩාකාරී පීඩන සහිත පුජ්‍යලේ බවට පත් වෙනවා මනස සංසිඳුනහම එයාගේ මනස හරිම ස්වභාවික ගස්සල් වාගේ හමා යන වලාකුලක් වාගේ මෘදු භවයෙන් අනතිමානී ගුණයෙන් යුක්ත සැහැල්ලු ඍජු දර්ශනයකින් යුක්ත ඍජුවකින් කියන අදහස් කරන්නේ දැඩි කියන එක නෙමෙයි පැහැදිලි නිර්වෝල් දර්ශනය ඒ කියන්නේ ඍජු කියන්නේ ඒ අදහසයි අඩුපාඩු නැති දර්ශනය පැහැදිලි ධර්මයේ මනහරයි ධර්මයේ දකින්න ධර්මයේ හරි ලස්සනයි කසුවඳ වද්දයක් මනහර දෙයක් ලස්සන දෙයක් අපි බලන්නේ ධර්මයේ දෙස නෙමෙයිනේ ඇස් දෙක පියාගෙන බලන්න ඔන්න මගේ සිතුවිලි බාලනය කර ගන්න ඕන කියලා සිතුවිලි දිහා බලන ඉතින් හැමදාම සිතුවිලිත් එක්ක සිතුවිලි පෙනේ ඒව නැත්තම් ආ දැන් මේක පිළිකුල් කරන්න ඕන මේකේ පණුව ඉන්නවා මස් තියෙනවා ඇට තියෙනවා මැරෙනවා කියලා එතකොට මලකුණුත් එක්ක ජීවත් වෙලා මේ මලමිනියක පණුවෙක් වෙලා හරි උපදී කෙනෙක් භාවනාවල් තියෙන්නේ එතකොට එයාට පිළිකුල් සංඥාවක් නේ වැඩින්නේ දැන් බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා අහනවා ගෝවුතයක් කරන කෙනෙක් අහනවා ස්වාමීනි මම මරණයෙන් පස්සේ කොහෙද උපදින්නේ කියලා බුදුරජාණන් වහන්සේ කිව්වා ඔබ ගොනෙක් වෙලාම තමයි උපදින්නේ සුනගෝතයක් කරන කෙනෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි මම කොහෙද උපදින්නේ ඔබ බල්ලෙක් වෙලාම උපදී කියනවා එතකොට මලකුණු ඔළුවේ මවාගෙන ඉන්න අපේ සංඝයා වහන්සේලා දීලා මලකුණු ඔළුවේ මවාගෙන ඉන්න කෙනෙක් මලුත් වෙම කොහෙද උපදින්නේ මලකුණකම පණුවෙක් වෙලා උපදී.
ගරුක කර්මයේ වෙලා තිබුණොත් ඒ ගරුක කර්මයේ අනිවාර්යෙන් චුතිචිත්තේට එනවා චුතිචිත්තේට අනුව ප්‍රතිසන්දිසිත අනිවාර්යෙන් පිහිටනවා එතන හිටපු ගමන් කෙලින්ම මල කුණක පණුවෙක් සුදු පාටට ඉඳී අර සුදු ඇඳගෙන ඊට පස්සේ විපාකයක් ඇටේට සුදු පාටටම මල කුණක ඉඳී ඕ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම නෙමෙයි ඉන්දියාවෙත් කල්ලිකුත්තු භාවනා ඉන්දියාව ඊට වඩා ක්‍රමවේද හොයාගත්ත පස්සේ අර එක්ස්පයර් වෙන ඒවා එවනෝනේ මෙහාට ලේබල් ගහලා අලුතින් කොහොමද ලංකාවට එහෙම තියෙනවද මහර බඩුත් එවනෝ ඒව තමයි ඒව කරන්න එපා මේ ධර්මයේ දෙස බලන්න ධර්මයේ මනහරයි ඒකට හේතුව අපේ අධ්‍යාත්මික ප්‍රධාන සිද්ධාන්ත පහට නිවාඩු දීලා රූප බැලීමෙන් අතර වෙලා වේදනා ලැබීමෙන් අතර වෙලා සංඥාව මේ ඔළුවේ තියෙන සංඥා දෙන්නේ අපි වැඩ ගන්නෙ මෙහෙමයි මේ හැම වචනයක්ම සංඥාවක් අපි තේරෙනවා කියන්නේ ඒක ඊළඟට මේ වචන ඔක්කොම එකතු කරලා දැන් මේ ධර්මයෙන් අප කියන්නේ මේ සංඥාවන් වලින් ඉවත් වෙන්න කාරණයක් ඒ උදාරතර කාරණේ ගන්නෙ නැතුව කෙනෙක් වැරදීමකින් හදනවා මේ බණ ටික එකතු කළ සංඥාව හදලා දෙනවා ඔළුවට දුන්නට පස්සේ අර සංඥාවත් අර මොකද කරන්නේ මෙයා දුවනවා ඉතින් යම් දවසක මෙයාට මේ දිවිල්ල නතර වෙනකම් අනුශාසන ලැබෙන්න ඕන එක 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 තේරුම් ගන්න ඕන නතර වුණ දවසට හරි හරි ලේසි වැඩක් නේ මම මේ සංඥාවක් අරගෙන දුවලා තියෙන්නේ දැන් මම මේ සංඥාව බිමින් තිබ්බහම මාතර අඟුලිමාල වගේ දිව්ව සංඥාවක් අරන් අඟුලිමාලත් සංඥාවකටනේ දිව්වේ පව් කරේ සංඥාවට මේ සංඥාව බිමින් තිබ්බහම හරි සැහැල්ලුයි මේක ගොනු කරලා හදන්න බෑ සංස්කාරක විදියට සංස්කරණය කරලා හදන්න බෑ මේ ලෝකයේ දේවල් පිළිබඳව සංස්කරණය කරලා ගොනු කරගන්න නිර්මාණය කරගන්න පුළුවන් සංස්කරණය කරන්න බල නිවන සංස්කරණය කරන්න බෑ සංස්කරණය කරලා හදන්න පුළුවන් කමක් නැහැ සංස්කරණය කරලා අවබෝධ කරගන්න පුළුවන් කමකුත් නැහැ සංස්කරණය කරලා කියන්න ලියන්න පුළුවන් කමකුත් නැහැ ඔබුරු පොත්වල ලියලා තිබ්බට ලියන්න පුළුවන් වුණාට ලියන්න බෑ බොරු ලියන්නේ ඔක්කොම බොරු ලියන්නේ මගේ පොතේ නම් මම ඒක කිව්වා ඉහත සඳහන් සියලු වචන බොරුවක් හා අසත්‍යයක් බව කරුණාවෙන් සලකා කියලා ලියලා තියෙන පූර්ණ නිදහසේ බොරු ලියන්නේ ඇත්ත ඒ වචන විරහිතයි වචන නෑ වචනයක් කියන්නේ පුජ්‍යල සංකල්පය අනුව දහ දිනකට දහ මැවීමක් දහ ආකාරයේ තේරුම් ගැනීම සිංහල කිසිසේත් නොදන්නා වූ කෙනාට හුදෙක් ඡායා රූපයක් පමණයි සිංහල භාෂාව උඩ ඡායා රූපයක් පමණයි ඉතින් කොහොමද සත්‍ය පිහිටන්නේ සත්‍ය වචනවල නැත සංඥාවල නැත විඥානය තුල නැත සත්‍ය පවතින්නේ නිදහස්ව නිවහල්ව පුජ්‍යලත්වයෙන් තොරව පුජ්‍යල පාලනයෙන් තොරවයි සත්‍ය පවතින්නේ සත්‍ය වූ දර්ශනය තමා තුළ පවතිනවා නම් ඒ පවතින්නේ පුජ්‍යල පාලනයෙන් තොරවයි දැන් බලන්න ඔබ තුළ ඔබේ මානසිකත්වය බලපවත්වන්නේ පුජ්‍යලත්වය ඒ වේදනාකාරයේ ඒ දුක් බරයි මේ පුජ්‍යලත්වයක් නොමැති ඒ ධර්ම ස්වභාවය සහනශීලී
මවාගන්න මවාගත් සියල්ලගින්ම නිදහස් වුවාට පස්සේ මවා ගැනීම වලින් නිදහස් වුවාට පස්සේ ඒ ඥානය තුළ ඒ සිත තුළ ස්වභාවික සත්‍ය කියන එක පහළ වෙනවා ස්වභාවික සත්‍ය ඒකේ ක්‍රියේටර් කෙනෙක් නැහැ ක්‍රියේට් කරන්නේ හදන්නේ ඒකට කියනවා සජීවී දහම සකස් නොකරන ලද දෙයකට තමයි සජීවී දහම ඔය ටීවී වලත් ලයිව් කියලා කියන්නේ එඩිට් කරන්නේ නැතුව කෙලින්ම දෙන ඒවට කියනවා ලයිව් කියලා මේකට සජීවී දහම සජීවී දහම එඩිටින් නැහැ ඔබ තුල සජීවී දහමක් ගලාගෙන යනවාද හොඳට බලන්න ඔබ ලොකු එඩිට් එකක් දාලා තමයි එළියට දාන්නේ ගොඩක් දේවල් ඒ නිසා එඩිට් කරන්න නැතුව බලන දහමක් එන්න ඕන න්‍යායවල් පදනම් දර්ශන ආගම් මුකුත් නැහැ පුජ්‍යලත්වයෙන් යුක්ත මමංකාරයෙන් යුක්ත අවිද්‍යාත්මක මනුස්සයාට තමයි ඔක්කොම ජාතියක් තියෙන්නේ ආගමක් තියෙන සංස්කෘතියක් තියෙන්නේ රටක් තියෙන්නේ ගොඩක් අය හිතන එකෙන් හොඳක් වෙනවා කියලා මටනම් පේන විදිහට හොඳක් වෙලා නෑ ලෝකෙට ඒවයි නේද ඒවයින් චින්තන නිදහස ඇහිරිලා තියෙනවා යුද්ධ ගැටුම් හටගෙන තියෙනවා තිප්‍රස්ස තියෙනවා තමන්ට නිදහස් මුද්‍රිය තිබිය යුතුයි ප්‍රඥාව කියන එක අපි හොඳ දෙයක් හැටියට සැලකුවට ඒක හොඳයි ධර්මයේ තේරුම් ගන්න ප්‍රඥාව තියෙන්න ඕන ධර්මයේ තේරුම් ගියාට පස්සේ ප්‍රඥා පඤ්ඤා විමුක්ත වෙනවා කියන්නේ ප්‍රඥාවෙන් තොර වෙනවා ප්‍රඥාව කියන්නේ හැඳිනා ගැනීම යම් කාරණයක් කිව්වහම ඒ කාරණේ ස්වરૂපය සහ ගුණය විමසා බලන්න පුළුවන් සහ අර්ථ ගොනු කරන්න පුළුවන් ගුණයට කියනවා ප්‍රඥාවන්ත භාවය කියලා. යමක් සිතා බලා තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. ඒ ගුණේ තියෙන්නේ පුජ්‍යලත්වයේ තුල පඤ්ඤා විමුක්ත වෙන්න ඕන. පින්නතුන්ට සිතෙන්නේ මා කුමක් කරන්න කියනවා කියලාද සමහර අය කියනවා හාමුදුරු මුකුත්ම මේ නොකර ඉන්න තමයි කියන්නේ ඒකට කියන්න තියෙන්නේ නිකම්ම වැරදි කියලා නෙමෙයි සම්පූර්ණ වැරදි ඒ අදහස සමහර අය කියනවා සිතුවිලි දිහා බලාගෙන ඉන්න කියන්නේ නෑ සම්පූර්ණ වැරදි සිතවිලි වලට ඔහේ යන්න දීලා ඉන්න කියන්නේ හාමුදුරු සම්පූර්ණ වැරදි. මෙහෙම කියන්න පුළුවන් යෝ ධම්මං පස්සති ඔබ ධර්මයේ දෙස බලන්න ඔන්න ඔකයි කියන්නේ. අන්න එහෙම කෙනෙක් කිව්වොත් හාමුදුරු කියන්නේ ධර්මයේ දෙස බලන්න කියලා. අන්න ධර්මයේ දෙස බලන්න. හැබැයි ඊළඟට මම අහනවා ධර්මයේ කියන්නේ මොකද්ද කියලා ඔබ දන්නවද? මොකද ධර්මයේ කියන්නේ? අපි ඒක අහලා බලමු මොකක්ද ධර්මය කියන්නේ
මම ඉන්නකන් සැහැල්ලුවක් නැහැ. මම හරි බරයි. මමත්වය තුල ලබන සැහැල්ලුවක් නෙමෙයි අපිට ඕන. මමත්වය නොමැතිවීම නිසා නැතිවීම නිසා ඇතිවන සැහැල්ලුව. මම විඳින සැහැල්ලුව නෙමෙයි වැදගත්. මමත්වය නැති නිසා ඇතිවන සැහැල්ලුව. හරි වැදගත්. එතෙන්ට අපි සංවර්ධනය කරගන්න ඕන ඥානය දර්ශනය හොඳයි. ඔව් සැහැල්ලුව මමත්වය නොමැති නිසා ඇති සැහැල්ලුව. ධර්මයේ දෙස බලන්න පුළුවන්ද මට? මට ධර්මයේ දෙස බලන්න බෑ. ස්ත්‍රියට බලන්න පුළුවන්ද ධර්මයේ දෙස? බෑ. පුරුෂයාට බලන්න පුළුවන්ද ධර්මයේ දෙස? බෑ. හාමුදුරු කෙනෙක් හැටියට බලන්න පුළුවන්ද ධර්මයේ දෙස? බෑ. වෛද්‍යවරයෙක් හැටියට පුළුවන්ද ධර්මයේ දෙස බලන්න? බෑ. කතිකාචාර්යවරයෙක් හැටියට මහාචාර්යවරයෙක් හැටියට පුළුවන්ද ධර්මයේ දෙස බලන්න? බෑ. ව්‍යාපාරිකයෙක් හැටියට පුළුවන්ද ධර්මයේ දෙස බලන්න? බෑ. ධර්මයේ දෙස බලන්න නම් ඔබ කිසිවෙක් නොවිය යුතුයි. ධර්මයේ දෙස බලන්නට නම් පළමුවෙන්ම ඔබ කිසිවෙක් නොවිය යුතුයි. ඒකට කිසිවෙක් කියලා ඔබ මවාගෙන තියෙන දේ ඒ ඔබට ආවේනික වූ දෙයක්, ඔබට පෞද්ගලික වූ දෙයක්. ඒක ලෝක සත්‍යයත් එක්ක ගලපන්න පුළුවන් කම නැහැ. ධර්මයේ දෙස බලන්න නම් ඔබ කිසිවෙක් නොවිය යුතුයි. ඔබගේ පුජ්ජලිකත්වයෙන් ධර්මයේ දෙස බලන්න බෑ. ධර්මයේ පොදු විෂය ධර්මතාවය. කිසිවෙක් නොවූ තැනැත්තා කවරෙකුද? ප්‍රශ්නත් නිකම් අnder දෙවල ප්‍රශ්න දෙන්නේ නේ. කිසිවෙක් නොහු තැනැත්තා කවරෙකුද? කිසිවෙක් නොහු තැනැත්තා කිසිවෙකු නොවේ. ඔව් තැනැත්තෙක් නොවේ. ඈ කිසිවෙක් නොහු තැනැත්තා තැනැත්තෙක් නොවේ. තැනැත්තෙක් නොවූ කෙනාට තියෙන ගැටලු මොනවද? ඈ තැනැත්තෙක් නොවූ කෙනාට තියෙන ගැටලු මොනවද? ගැටලුවක් නෑ. කාටද? තැනැත්තෙක් නැති නිසා ගැටලු නැහැ. තැනැත්තේ නැති නිසා. එතකොට කිසිවෙක් නොවූ තැනැත්තා තැනැත්තෙක්ද? තැනැත්තෙක් නොවේ. ඔය තැනැත්තා සිටින විට මොන තත්ත්වයට ගියත් මානසික පීඩන හට ගන්නවා. දැන් අපේ මේ ඉන්න මහත්තුරුත් බොහොම උගත් අය, ප්‍රසිද්ධ අය, සම්භාවනීය අයනේ. නමුත් බලන්න මේ ඇමරිකාවේ අර හිටපු ජනාධිපති වරයෙකුට ක්ලින්ටන් මහත්තයට නේද? ටිකක් එයාලත් මේ මානසික වයාව පීඩනය. ඉතින් ඒකට බෙහෙත් ගන්න ඕන. ලෝකේ ගොඩාක් මිල මුදල් තියෙන තාම ප්‍රසිද්ධ ගායක ගායිකාවන්ට නූතනේ ඉන්න අයත් ඉන්නෝ. එහෙම පීඩනවලින් ඉන්න අය, බෙහෙත් ගන්න අය ඉන්නෝ. පීඩනවලින් පෙළිලා ඉන්න අයත් ඉන්නෝ. මානසික ආතතියන් වලට ලක් වෙනවා. එතකොට මේ ධර්මයෙන් සුවපත් කරන්න කොටසක් තියෙනවා. ඒක අපි අනිවාර්යයෙන් ධර්මයෙන් සුවපත් කරගන්නම උවමනා කරනවා. ඒක වෙන ක්‍රමයක් නෑ. ධර්මයේ දෙස බලන්න සිදු වෙනවා.
දැන් මෙතෙක් වෙලා දේශනා කරපු සියලුම ධර්ම එකට කැටි කරලා හරපද්ධතිය ගැන බලනවා. මම හිතනවා ඔබට ධර්මය කියන එක කුමක්ද කියලා වැටහිලා ඔබට ධර්මයේ දෙස බැලීමේ හැකියාව උදා වෙනවා ඇති කියලා. දැන් පැය කහමාරකට දෙහිකට විතර කලින් මේක ආරම්භ වුණානේ. ඒ කාලය තුල ඉඳලම මේ දේශනා කරපු සියල්ල කැටි කරලා බැලුවාම හොඳ අවදීන් netතර බැලුවාම ඔබ ඒ දේශ බැලීමෙන් ඒ ධර්මයෙන් පෙන්වූ සමස්තය කැටි කරලා ඒ බැලීමෙන් ඔබට ධර්මයේ දේශ බලන්න පුළුවන්. ඔබට ධර්මයේ පෙනෙන්නට ඕන. ආ? ඒකයි ඒ ධර්මයේ තියෙන ස්වභාවය. බලන්න කිසිදු ඇලීම් ගැටීම් බෙදීම් වෙන් කිරීම් විභජනය කිරීම් වෙනස් කිරීම් ප්‍රතික්ෂේපය මොකුත් නැහැ. ධර්මදේශනාවක කිසිවක් නැහැ. නිශ්චිතයක් හොයනවනේ අපිට අවශ්‍යයි නිශ්චිතය හරියට දැනගන්න ඕන. නිශ්චිතයක් අවශ්‍යයි ඒක නිසා නිශ්චිතවම දැනගන්න ඕන සංඥාව දුකයි. සංඥාවේ ස්වરૂපේ මොකද්ද? එක එක හැඩවලට හැඩ ගැන්වෙන එක. දැන් මාර්ගයේ තියෙන සංඥාවන් වලත් එහෙමනේ. වමට හැරෙන්න දකුණට හැරෙන්න ආදී වශයෙන් අපි හැඩ ගන්නවනො නැත්තම් හසුරවනො සංඥාවක් කරන්නේ ඒක අත වැනීමෙන් එන්න යන්න කෑ ගහන්න එපා කියලා ඇඟිල්ලෙන් කියන්න පුළුවන් හැඩගැන්වීමක් කරනවා. එතකොට අපි මේ ධර්මයේ අරගෙන මෙතන හැඩගැන්වීමක් කළාම එයා සංඥා උපාදානයේ යුක්ත පුජ්‍යලයක් වෙනවා. දැන් අපි භාවනාවක් වශයෙන් කරන එකටත් කියන්නේ ආනාපති පාන සති සංඥා. යා ආශ්වාස ප්‍රාශ්වාස පිළිබඳව සංඥාවකට එනවා. නමුත් අපිට අවශ්‍ය කරන්නේ සංඥා නිරෝධයකට. දැන් අරවයිනුත් ගිහිල්ලා යන්න පුළුවන් කියලා කියන අය ඉන්නවා. හැකියාවක් ඇති ඒ පුරුදු කරපුවාට පුළුවන් බැද්ද මන් දන්නේ නැහැ. පුළුවන් එකත් බැරි එකත් මන් දන්නවා. ඒ නිසා සංඥාව පුරුදු කරගන්න අවශ්‍ය කරන්නේ. ආශ්වාස ප්‍රාශ්වාස ස්වභාවික දැනෙන දෙයක් මේ සංඥාවන් වලින් දුරු වුණාට පස්සේ ඒක අවධානයක් නෑ. ස්වභාවිකව ඉතුරු වෙන්නේ අවසානයේ අර කෙලෙස් ටික නැති වුණාට පස්සේ ස්වභාවික ක්‍රියාවලියනේ. ඊට පස්සේ හදවතේ ගැස්මයි ආශ්වාස ප්‍රාශ්වාස ආදී දේවල් පමණයි පේන්නේ. මේ සංඥා විරහිතව අපි දෙස අපි බලන්න ඕන. ධර්මයේ දෙස බලන්න ඕන. දැන් ඔය ආගම් 700 800ක් විතර ලෝකේ තියෙනවා. ඒ හැම ආගමකින්ම සංඥාවක් දෙනවා. සංඥාවක් දුන්නට පස්සේ ඒ සංඥාව අදහනවා. ඒ සංඥාව කිරෙන්නා වනවා, මිරිසෙන්නා වනවා, තෙල් වලින් නාවනවා, ඇලතුරින් නාවනවා, වඳිනවා, හූල්ලනවා, ඔලුඩු තියාගෙන යනවා, මල් පූජ කරනවා, පළතුරු පූජ කරනවා, ඔක්කොම දේවල් කරනවා. මේ තමයි ඉතින් සංඥාවත් තුළ දෙයක්. ඒක තමයි දේ. බුදුරජාණන් වහන්සේ නොදෙක වන්දනා කරනකොට අපි ඒ වන්දනාව සිදු කරන්නේ අවිද්‍යා සහගත. බුදුරජාණන් වහන්සේ දෙක වන්දනා කරන විට අපිට පුළුවන්කම තියෙන එක විද්‍යාත්මකව වන්දනා කරන්න.
නමුත් ඒතරම් ප්‍රබල විදියට විද්‍යාත්මකව වන්දනා කරන්න නොහැකි සෑම මිනිසෙක්ම යම් ප්‍රමාණයක හෝ ශ්‍රද්ධාව සහ භක්තිය ගොනු කර ගැනීම සඳහා ඒ අයටත් වන්දනා ක්‍රමයක් තිබිය යුතුයි. හැබැයි ඒ අය ඒ තත්ත්වෙන් තව තවත් ඉස්සරහට පැමිණිය යුතුයි. මොකද අපිත් ඒ මට්ටමින් ඒ විදියට ආපු පිරිස. බුදුහාමුදුරු වැඩ ඉන්නේ ධර්මය තුලයි. ධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේටයි. බලන්න අර වක්කලීට කියපු ඒ ධර්ම වචනය මොනතරම් දීප්තිමත් ධර්ම කාරණයක්ද. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ඔබ ධර්මය දකින්න එවිට මාව පේනවා. මාව පේන්න පටන් ගන්න එවිටයි. එහෙමනම් ඔබ දකින්න මේ අසංඛාරික නිරෝධ සාගත ස්වභාවය තුල වැඩ ඉන්නේ කවුද? බුදුහාමුදුරු. එහෙනම් දවසට කීප සැරයක්ම බුදුහාමුදුරු දකින්න. බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. බුදුරජාණන් වහන්සේ සමග ජීවත් වෙන්න. නමුත් අපි ජීවත් වෙන්නේ කොහොමද? සංඥාවල් එක්ක. අතීතෙත් එක්ක. ඈ අර ප්‍රශ්නත් එක්ක, මේ බැනපු ඒවත් එක්ක, අර සිද්ධ වෙච්ච දේත් එක්ක. ඒ සිද්ධ වෙන දේත් එක්ක ජීවත් වෙනවා. එතකොට ඊට අනුකූල වූ සංස්කාර හා වේදනා පහළ වෙනවා. දැන් මමත්වයේ ශේෂයක් තිබියදී, මමත්වයේ තිබියදී සිම් වෙලා පවතිලා තියෙද්දි මමත්වයේ අපිට ධර්මයේ ස්වභාව ලක්ෂණ ස්වરૂප දැනෙනවා. එතකොට හිතනවා මම මේ ධර්මයේ තමයි දකින්නේ. දැන් මම ධර්මයෙන් පූර්ණයි කියලා. එහෙම හිතන්න එපා. Tamanṭa පීඩාවක් නොවන විදියට හරි ඒ තියෙන ටිකත් සනීප කරගන්න ඕනේ. දැන් අපි හිතමු තුවාලයක් ගොඩක් සනීප වුණාම පොඩි කැලලක් ඉතුරු වෙන්නේ. සමහර අය නම් ඔය පොඩි කැලලක් නේ දැන් පොඩි නේ තුවාලේ ඕක සනීප කරන්න ඕනේ නැහැ කියලා නිකන් ඉන්නවා. ආයි ඒක පැසවල යටින් ගිහිල්ලා විස බීජයක් ගිහිල්ලා ඕක විශාල තුවාලයක් වෙන්න බැරිද? පුළුවන්නේ. ඒ නිසා අර කුඩාවට හරියේ තුවාලේ තියෙන්න අරින්න ඒක සම්පූර්ණයෙන් සනීප කරලා කැලලත් මැකින ආකාරයට කටු කටයුතු කරනවා වගේ තමන්ගේ මමත්වයේ පූර්ණවම නැති වෙනකම සොයසවා තමන් ඒ මමත්වයේ නිදහස් වීම සඳහා වෙර දරන්න ඕන. පැහැදිලිනේ? ධර්මය නොදක්ක හැම කෙනෙක්ම කාන්තාවක්. ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුව ධර්මය නොදත් හැම කෙනෙක්ම කාන්තාවක්. ඕක කිව්ව ගමන් පිරිමි පාර්ශවයේ අඩු වෙනවා. අවසානයේ කාන්තාව විතරයි බනහන්නේ. කාන්තාවට ඕක එච්චරම රිදෙන්නේ නැහැ. අපි කොහොමත් කාන්තාව උනේ කියලා ඉන්නවා. ධර්මය නොදත් හැම දෙනෙක්ම කාන්තාවක් කිව්වහම පිරිමි අයට නම් ඕක දිරවන්නේම නැහැ. ඒ කාන්දාවක් කියන එකෙන් අදහස් කරන්නේ කාන්දම. ඇලෙන ස්වභාවයෙන් යුක්තයි. කොහොමත් මේ සිත අලව ගන්න ස්වභාවයෙන් වැඩිපුර ඉන්නේ පිරිමිඩ වැඩි කාන්තාවලනේ. පවුලට, මහත්යට, ඔක්කොටම, දේපළ වලට, අරවට මේවට ගොඩක් වෙලාවට ඇලෙන්නේ කාන්තාව කියලා තමයි සම්මතයේ තියෙන්නේ. දැන් නම් ඉතින් එහෙම පේන්නේ මට වෙන්නේ මහත්යගේ ගෙදර දියලා නෝන එනෝ වඩහන්න. ඔයාව කැල්ල බලාගෙන ඉන්න කියලා. ඉතින් ඒ කාන්දම් ගතිය තමා තුළ නැති කරගන්න. මොනවද මේ කාන්දම් ගතිය? මේ ලෝකෙට ඇලෙන ස්වභාවය. මනසට ඇලෙන ස්වභාවය. ගැටීම යනුද ඇලීමක්මයි. ඒකයි වෙන එකක් නෙමෙයි. ගැටීම යනුද ඇලීමක්මයි. වෙන දෙයක් නෙමෙයි. ගැටීමෙන් ඇලෙනවා, එහෙම නැත්නම් අකමැත්තෙන් ඇලීම සහ කැමැත්තෙන් ඇලීම. පැහැදිලිනේ? අකමැත්තෙන් ඇලීම සහ කැමැත්තෙන් ඇලීම. හෙස ඇලීම දුරු කරන්න
අකමැත්තෙන් ඇලීමක් දුරු කරන්න කැමැත්තෙන් ඇලීමක් දුරු කරන්න බලන්න ඉන් පසු ඔබේ මනස මොනතරම් ලස්සන තැනක් සුන්දර තැනක් බවට පත් වෙනවද කියලා මොහොතක් බලන්න ඔය ඔබේ ඥානනේ තුලට ඒ ධර්මයේ යොමු කරලා බලන්න අකමැත්තෙන් ඇලීම සහ කැමැත්තෙන් ඇලීම එච්චරයි දැන් බුදුරජාණන් වහන්සේලා හරි වේවා වැරදි වේවා යම් දෙයකට එතෙන්දි පිළිතුරක් දුන්නේ ඒක එච්චරයි ආයි එතනින් එහාට අරන් යන්නේ නැහැ ජේතවනාරාමයට නේද අපි එහෙමේ නේද ගෙදර අරන් යනවා විතරක් නෙමෙයි සමහර ඒවා ජීවිත කාලෙමත් තියාගන්නවා සමහර ඒවා සංසාරයටත් අරන් යනවා සමහර අයගේ චරිතවල පේන්නේ තරහ වෛරය වගේම නේ සංසාර සංසාරයටත් අරගෙන ගියා සමහර බැඳීනොත් එහෙමනේ සංසාරයටත් ගිනිච්ච ඉතින් යහපත් ආකාරයේ අදිෂ්ඨාන බැඳීම් නම් ඒවා ඒවෙන් හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා ඔය යසෝදරා සිද්ධාර්ථ කතාවන් වල නේද ඒකට සංසාරයටත් යනවා නමුත් ඒ බුද්ධත්වයට පත් වෙන ආත්ම භාවයේදී ඒ සංසාරවල ගත ස්වභාවයන් සියල්ලම තේරුම් අරගෙන මොකද කරේ ඇලීම් ගැටීම් දුරු කළා මේ ඇලීම් ගැටීම් දුරු කළ පුජ්‍යලය බේරන්න නෙමෙයි අපි හදන්නේ පුජ්‍යලත්වය දුරු කරන්න පුජ්‍යලයා සමාධිගත කෙනෙක් කරන්න පුජ්‍යලයා මාර්ගඵලලාභී කෙනෙක් කරන්න පුජ්‍යලයා රහත් කරන්න නෙමෙයි පුජ්‍යලත්වයෙන් නිදහස් කරන්න පුජ්‍යලත්වයෙන් නිදහස් වූවාට පසුව ඔහුගේ සංඥාව ඔහුගේ මොලේ මොන විදියට වැඩ කරනවද ඇද්ද මොලේට වැඩ අවශ්‍ය නැහැ ඒ ආරක්ෂා කරන්න පුජ්‍යලෙක් නැහැනේ මොලේට අගල් ඒක ගන්නන්න පුළුවන් ආයි බාහිර ක්‍රියාකාරකමට කොට ගියාම ඒ ක්‍රියාකාරකමට අදාළව මොලේ තෙන්ට දාන්න වෙනවා. එතකොට මොලේ දාලා ඒ වැඩේ කරන්න වෙනවා. තමා තුල තමා දන්නවා ජීවත් වෙන්න ඕන තැන මොලේ නැතුව කියලා. තමන් දැනගන්නවා වඩා සැනසිලි දහයකව ජීවත් විය හැකේ මොලේ නැතුවයි. ඔය භාවනා මධ්‍යස්ථාන වල ගහන්නේ නුව නැත්තේකු නමුත් මෝඩේකු වෙන්ද කියලා. ඒක පුදුම ගැඹුරක් ඒකේ තියෙනවා. මේ මං කියන කතාවේ තියෙන්නේ ඒකමයි නේද ඒකනේ ධර්මයේ තුල ජීවත් වෙනවයි කියන එකට මේ න්‍යායක මේ පීල්ලේ මේ රේඛාවේ මේ ආකාරයට මේ ස්වરૂපයක ඉන්න කෙනෙක් නෙමෙයි මොහොතින් මොහත අලුත්න ලෝකේ මොහොතින් මොහත අලුත් විදියට දකින්න පුළුවන් කෙනෙක් එයා මේ න්‍යායෙන් ඉන්නවයි කියන ස්වභාවයක් නැහැ මේ ලක්ෂණයෙන් මේ විදියට පිළිපදිනවයි කියන ස්වභාවයක් නැහැ ගලා යෑමක් තියෙන දැන් දිය ධාරාවක් යනකොට එයා කල්පනා කරනවද මම මේ ස්වરૂපයෙන්ම ගලා යනවා කියලා නැහැ එයා ඒ හැංගෙද හැරෙන වංගු වැටෙන තැන් වලින් වැටිලා පාවෙලා හැරිලා ඒ සියලු ගල් පරුවත හෙල් පසු කරගෙන බැසගෙන යනවා ඒ වගේ තමයි ස්වභාවික මනස එහෙමයි ඇයි අපි ස්වභාවික විය යුත්තේ ස්වභාවික නො වූ පුජ්‍යලත්වය දුකක් වන නිසා ඒ අවිද්‍යාත්මක දුකක් වන නිසා පීඩාකාරී දුකක් වන නිසා දුකයි දුකයි කියු පමණින් අපිට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ නිදහස් වීමට අවශ්‍යතාවයක් ඇති වූ පමණින් නිදහස් වෙන්න පුළුවන් කමකුත් නැහැ. අර මනා ධර්මයෙන් කියවෙන ලද
අසංකාරික ධර්මයේ දකින්නම ඕන. ඒ නිසා ඔබ ධර්මයේ දකින්න කැමති නම් යෝ ධම්මං පස්සති ඔබ ධර්මයේ දෙසම බලන්න. රූප දකින්න කැමති නම් රූපය දිහා බලන්න. සංඥාව දකින්න කැමති නම් සංඥාව දිහා බලාගෙන ඉන්න සංඥාවත් දාගෙන ඉන්න. කොහොමද ඔන්න සංඥාවක් හදා ගන්නවා? සිතුවිලි එන්න බෑ, සිතුවිලි නැතුව තියෙන්න ඕන. එන එන එකට ගහනවා. මොකක්ද එයාගේ සංඥාව? සිතුවිලි මට ඇලර්ජික්. මට සිතුවිලි ඇලර්ජි, ඒ නිසා මට එන්න එපා සිතුවිලි. ඊළඟට වේදනාවක් හොඳ හොඳ සංවේදීතාවයක්, හරි සතුටු වෙනේ, හොඳ විඳ විඳ ඉන්නවා, හරි සැහැල්ලුයි, හරි ෂෝක්. අන්න ටික වෙලාවක් ඉන්නකොට ඕක සෞත්තු වෙනවා. ඊට පස්සේ කියන මේ නායි ඉතින් අර කුලම් බැස්සා වගේ තමයි. වේදනා දිහා බලාගෙන ඉන්න එපා. යම් කිසි මානසික ස්වරූපයක් නිසා යම් සුවතාවයක් දැනුණත් ආයෙක වෙනස් වෙනවා. අර ආදරය ප්‍රේමය වගේ දේවලුත් තමයි මුලදී එහෙම එකක් හටගත්තට ඔය කාලය ගියපු ගමන් ඒක නැති වෙනවා. ඊට පස්සේ යන්නේ එක්තරා විද්‍යාත්මක න්‍යාය පද්ධතියකින් නිසා, අර හැඟීමකින් නෙමෙයි. ඊළඟට හිතේ එක සංස්කරණය කරලා නිතර එහෙම වෙන්නේ නැති නේ, නිවන මෙහෙම වෙන්නේ නැති. කොහොම හිටියොත් හරියයි දන්නේ නැහැ නේ. මං අර විදියට හැඩ ගැහෙන්න ඕන, මේ විදියට හැඩ ගැහෙන්න ඕන කියලා ඉතින් හැඩ ගැහෙනවා. කමක් නැහැ, එහෙම හරි හැඩ ගැහි ගැහි තමන් යමක් තේරුම් ගන්න. හැබැයි අපි කියලා තියන්න ඕන, ඔබට සකසලා හදන්න බෑ නිවන. ඒකත් ඔළුවට අරගෙන අර සංස්කරණයන් කරන්න ඕන. ඉතින් අතීතයේ අහපු බණ ඔක්කොම ටික මතක් කරලා බලනවා. අර විදියට නේද, මේ විදියට නේද, අර හාමුදුරුවෝ මේ ධර්මයේ දකපු කෙනෙක් නේද, අර හාමුදුරුවෝ ලොකු පණ්ඩිතයෙක් නේද, ඒ හාමුදුරුවෝ මේ වගේ ලොකු පරමාර්ථ කිව්වා නේද, එයා බුදු කෙනෙක් නේද, එයා සෝහාන් නේද, ඒ ක්‍රමයට බලන්න ඕන. එහෙම ක්‍රමවලට බලලා නිවන් දකින්න බෑ. සෝහාන් අයට සෝහාන් කෙනෙක් නැත, සකුදාගාමි කෙනාට සකුදාගාමි කෙනෙක් නැත, අනාගාමි කෙනාට අනාගාමි කෙනෙක් නැත, රහතන් වහන්සේට රහතන් වහන්සේ කෙනෙක් නැත. ඔබ විසින් කෙනෙක් තනනු ලැබේ. මා හැමදාම පැහැදිලි කරනවානේ, මා පුතජන නොවේ, මා මාර්ගඵලලාභී කෙනෙක්ද නොවේ. මා පුතජන නොවේ, මා මාර්ගඵලලාභී කෙනෙක්ද නොවේ. මට කිසිවෙක් නොවී ඉන්න දීපල්ලා. ඉල්ලීම ඒකයි. මාව කවුරුත් කරන්න එපා ඈ. නෑ 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 නෑ, මට කිසිවෙක් නොවී ඉන්න දීපල්ලා. ඒ නෑ, ඒක මම බාරගන්නේ. දැන් මං කිව්වනේ මට කිසිවෙක් නොවී ඉන්න දීපල්ලා. ඒක වරකට බෑ. ඔය සංඥාවල් ඔළුවේ දාගෙන, ඔටුනු දාගෙන, පිත්තල බොත්තම් ගහගෙන ඉන්න මං හමුදාකාරයෙක් කිය, රජෙක් කිය, පිත්තල බොත්තම් තරුව ඕනේ නෑ, ඵල ඕනේ නෑ, නම්බුනාම ඕනේ නෑ. උගත් නූගත්කම් ඕනේ නෑ. ඒක මාන්තේකට එතුමා මේ ටිකක් විවේක ගන්න යනකොට එයා කල්පනා කරනවලු, මාව අඳුනන්නේ නැති පළාතකට මම යන්න ඕන විවේක ගන්න.
එහෙට ගිහිල්ලා මම කිසි වෙලාවක මගේ තත්ත්වයවත් තානන්තරයවත් ඒ මොකුවවත් අවදි කරන්නේ නැතුව මම සාමාන්‍ය මිනිහෙක් වෙනවලු. ඒ හොඳ වැඩක් යාගේ. ඉන් පස්සේ මිනිස්සු මට මචං කියනවා, කරට අත දා ගන්නවා, බුලත් ඉඩයකට කනවා. හරි ෂොක් කියලා. කියපු ගමන් මම මෙයා මෙයා කියලා ඔක්කොම ඉවරයි. එතන ඉඳලා මට සර් කියන්න පටන් ගන්නවා, මහත්යෝ කියන්න පටන් ගන්නවා, රස්සා ඉල්ලන්න පටන් ගන්නවා, ඔය වගේ ගැටලු තියෙනවා කියලා. හරි කිසි වෙන්න වුණා, හරි ෂොක් නිසලෝ හේ ඉන්නවා. සමහරලාට වේටරුත් ඇවිල්ලා මචං තව ප්ලේන්ටියක් ගේන්නද කියලා අහලා යනවා. එනමු තරගේ කියන්න ගියොත් සර් කියන්න පටන් ගන්නවා, ගරු කරන්න පටන් ගන්නවා, ඒක බුද්ධය කියලා. හරි ෂෝ. ඒ බාහිරින් යා ලබන සැනසිල්ලක් එන්නේ තියෙන්නේ ස්වභාවය. එහෙම තමයි, කාලයක් ගියාම මුලදී කීර්ති ප්‍රශංසා ඒව මේවට අපි හරි ආසයි. ඒව වැඩිපුර ලැබුණට පස්සේ ඒක කරදරයක් වගේ වෙනවා. ඒ අමුතු විදිහට බලාගෙන ඉන්නවනේ සතෙක් වගේ. දැන් මට පොඩි වාසියක් තියෙනවා, මම වැඩිම ටීවී වල හැරෙ මේ ඉඳ නැත. නැත්තම් මෙහෙම සතෙක් යනවා වගේ බලාගෙන ඉන්නවා කුටි. අර යනක. දැන් අපි දන්නේ කුපුතෙක් ඉන්නවා මේ ප්‍රසිද්ධ එක්කෙනේ. අර දරුවෝ යන්නේ පාරේ ලේන්සුවක් බැඳගෙන මූණේ. ඒ මොකද කියලා අහුවා, හම්දන්නේ මට ගමන යන්න හම්බෙන්නේ මේ මෙහෙම මූණ පේන්න ගියොත් එහෙම. මට ඒගොල්ලෝ මගහැරලා යන්නත් බෑ, හිතරෙද්ද වල යන්නත් බෑ. ඉතින් මම ලේන්සුවක් බැඳගෙන තමයි යන්නේ. මේ ලෝකේ හැටි එක 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 ස්වරූප වලින් බලනවා. මේ සමාජය තුල කෙනෙක් වෙන්න බලනවා. ඒ සමාජය තුල කෙනෙක් නොවි ඊළඟට තමා තුලත් තමන් කෙනෙක් නොවුනහම තියෙන සනීපේ මොනතරම්ද? සමාජයේ යම් කිසි කෙනෙක් හැටියට යම් තත්ත්වයක් තියෙන්න ඕනේ. ඒක සමාජයේටම පමණක් අදාළ සමාජ සම්මුතියක් පමණයි. එහි කිසිදු යථාර්ථයක් නැත. ඒ කිසිදු යථාර්ථයක් නැත. සමාජෙත් කිසිවෙක් නොවී තමන්ට පුළුවන් නම් තමන්ගේ අධ්‍යාත්මය තුළත් කිසිවෙක් නොවෙන්න ධර්මයේ සහනය එතන ලබනවා. ධර්මයේ සහනය ලබනවා. ඔය මට බැනලා සමහර අය ලියුම් එවනවා. මං කවදාවත් රිටර්න් එකක් යවන්නේ නැහැ. හේතුව මං දන්නවා මේ ලියුම මට නෙමෙයි. මේ ලියුම මට නෙමෙයි. ඔය මේ වන්නේ නැහැ. ඔය කලාතුරකින් එක්කෙනෙක් දෙන්නේ ඔය සමහරලාට හාමුදුරු කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔබ බන විකෘති කරනවා කියලා හරි වැරැල්ල එවන්න පුළුවන්. එවුවම මං දන්නවා මේ මට නෙමෙයි. මේ මං කියපු එක තේරුම් අරගෙන නෙමෙයි, මේ උන්වහන්සේට ඇති වෙච්ච, ඒ තැනත්තාට ඇති වෙච්ච හැඟීම සංකල්පය තමයි මේ එවන්නේ. මේ දෙයක් නෑ, මම මෙහෙම දෙයක් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. මේ එයාගේ වැටහීම, එයාට අදාළ දෙයක්. ඉතින් එයාට අදාළ දෙයකට මම ඒක පැහැදිලි කරලා කවදාවත් රිටර්න් එකක් යවන්නේ නෑ. මොකද හේතුව මම ඒක යෝ මර කුණු බක්කියට හරවන තැපෑලේ. ඒක අයිති එතකොට මට නෙවෙයි, දැන් කුණු බක්කියට. ඊට පස්සේ ප්‍රශ්නයක් නෑ. දැන් බලන්න, ඒක මම උරා ගත්තනම් මට බැන්නා. මාව විවේචනය කළා, මාව වැරදි කිව්වා, හරියන්නේ නෑ, මේක ඔප්පු කරන්න ඕන මං හරි කියලා. ගත්ත පෑන පිටු කීයක් ලියනවද? එයා එක පිටු එවන්නේ, පිටු පහක් ලියන්නේ නැද්ද පිළිතුරු? ලියාවේ. මේක මට නෙමෙයි. ඒක පැහැදිලිවම හිතනව නෙමෙයි, තේරෙනවා. මොකුත් නැහැ.
තමන්ගේ සහනය පුළුවන් තරම් ඉතිරි කරගෙන තමන් කටයුතු කරන්න වැඩ කටයුතු සංවිධානය කරගන්නවා. एक बुद्ध काली नो पहेदली कर लतिब्ब समार मिनिस्सु गल वलिंग अतु कैबली वलिंग ली कैली वलिंग कैब कैबली थी वलिंग अर हांदट गल गहानो वादिन हाद किट्टु वेन्नी वात में कियनो महा नेनी उबात अर पुन सांदवागे वेन्ने एक याने मिनिसे को गे पहारा नौ दिन मट्ट मट्ट ओबे उसास सेन मिनिसुंगे पहारा वा नौ दिन मट्ट मट्ट ओबे उसास वाना एता तेरे वैटनोत ने ये सामी पे एट पैमिनियोत ने उनकीन पहारा वाल वादिन सीमा वे सिटियोत ने उनकीन पहारा वाल वादिन ने दे ऐनी सामता मैं अभी मैं वचन सीमा मैं दर्शन सीमा विपनोवा मैं लोके दाखिनो गोटे ඉබේ තරහ යන්නේ නැති අවශ්‍ය නම් තරහ ගන්නත් පුළුවන් අනවශ්‍ය නම් තරහ නොගෙන ඉන්නත් පුළුවන් මට්ටමට තවන් ඒවි තරහ එන්නේ නැත්නම් හයර් එකට අරගෙන ඇවිල්ලා දාලා වැඩක් ගන්නත් පුළුවන් මට්ටමට තවන් ගෙනේ දැන් අපිට වාහනයක් නැති වෙලාවවලදී අපි කරන්නේ දැන් මට වාහනයක් නැත්නම් මං කරන්නේ හයර් එකට ගේනවනේ වාහනය ඒ ගමන යන්න ඉතින් අපේ මහත්මයා සමහර දේවල් වලදී තරහ තමන්ට එන්නේ නැත්නම් कॉल निकाल डाला गिनने का हायर एक तो तरह गिनने ना अनित के नाट ये दे खेल देने समाहर लड़ मुक्त देखे याद तेरे ने ताई के हिमाय दंग हम उधा से बले कुटवा के आना कलो ते हम में आगे हिला रटी के कराना की गोते में हिम कराने हेलो यागे के तीनों लाना करना स्वभाव या तीनों यागे अरब कोल्ला तीनों एक दिक्कला में वगला कराने की हुआ आना එගියා මුකුත් නැහැ අනට කරන්න ඕන. එච්චරයි. ඒකෙන් පැහැදිලි වෙනව නේද සම්මුති පැවැත්ම සහ අධ්‍යාත්මික පැවැත්ම සහ දර්ශනය. ඒක තමන්ට පෞද්ගලික වූ තමන්ගේ දර්ශනය තුළ තමන් ලෝකෝත්තරත්වයටපත් වෙන්න භෞතිකත්වයත් එක්ක ඕක පටලවාගෙන ප්‍රශ්නයකුත් කරගන්නේ නැතුව එන්න දෙහැමි භාවයකුත් ගොඩ නගා ගන්න. දැන් දෙහැමි භව ගොඩ නගා ගන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සුත් එක්ක අපිට මේ දෙහැමි භව ගොඩ නගා ගන්න පුළුවන්. දෙහැමි භව ගොඩ නගා ගන්න බැරි අය ඉන්නවා. ඒත් එක්ක කිසිසේත්ම ගොඩ නගා ගන්න බැහැ. එතකොට ඒවෙන් ඉවත් වීමක්, ඈත් වීමක්, නොසලකා හැරීමක් සහ අර ධර්ම සමාගමේ පිරිස සමග साकच्चा करी मक्खा पैवत्मा कपिट हदागान सिद्ध वेना मेहिट वेर सटाहन नलते ना कि मैं लोभ द्वेष वैरे क्रोध हरी अडुई किसी गेटल वाकने तब देखा तीनो पांसल वाले पावा सभापति काम लेखम काम एक संविधायक काम एक मोनतरम लोभ द्वेष मोह मतवाद वाले गष्टन तीन वाद वेलगिला नितिम द्वेष विशाख्याटियट दुरुकरला क्रोध विशाख्याटियट दुरुकरला वैरे विशाख्याटियट दुरुकरला विष नति मनुष्य ख्याटियट विशाख नति मनुष्य ख्याटियट सहनशीली खेने ख्याटियट अमा पेन बोन मनुष्य कैटियट ए तुंग आशीर्वाद लबन के कैटियट सनसिलदायक अति करगा गोनुस्सा के स्वभाव गोनुस्सा अनुकरणे करनो सिंह के स्वभाव सिंहयाम अनुगमने करनो सुनकयागे स्वभाव सुनके अनुगमने करनो मनुष्य के स्वभाव मनुष्य अनुगमने करनो धर्म कामी के नागे इसी धर्म कामी स्वभाव अनुगमने करनो
එපමණයි. එවිට අපිට ධම්ම ජීවිනෝ කියන ධර්ම ජීවිතේ ලැබෙනවා. ඒක ඉතාම සහනශීලී. ඉතින් මේ ගොඩාක් අය මට පේනවා ගොඩාක් සංවර්ධනය වෙලා තියෙන අය ඉන්නවා මෙතන. එයාලගේ තියෙන අවසාන පොඩි සියුම්මුණු මමංකාරයේ ඡායාවක් සැරිසරමින් තියෙන. ඒක ලොකුවට ඝනට ඍදුමට Tamanට අහු වෙන්නේ නැහැ. ලොකු තුවාලෙ සනීපයිනේ. දැන් පොඩි තුවාලෙ තියෙන්නේ. ඒ වුණත් ඔබ මතක තියාගන්න ඔකට ආයි පොඩි විස බීජයක් එකතු වුණොත් ඔක ලොකු වෙන්න පුළුවන්. අර කුඩාවට තියෙන මමත්වයත් සොයා බලා සම්පූර්ණයෙන් ඉවත් කරගන්න ඔබ ලොකුම ෆයිට් එකක් දෙන්න. එහෙම නැත්නම් සටනක් දෙන්න. දැන් මෙතුමිය කියන වචනේ නේද? මම ලොකු ෆයිට් එකක් දුන්නා නේද? නැත්නම් සටනක් දුන්නා. ඒක සටනක් දෙන්න ඕන. මොනවද? ඒ සම්පූර්ණයෙන්ම දුරු කරන්න. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ත්‍රස්තවාදීෙක් සැඟවුනාම දැන් ත්‍රස්තවාදී අපි එන්නේ නැහැ. හරි සැඟවිලා ඉන්නේ නැහැ. ඔය හැඟවිලා ඉන්නේ ආයෙ එළියට එනවා. ඒ නිසා මොකද කරන්නේ? හමුදාවක් හොය හොයා බාර දෙනවා. එහෙමනේ නේ? තව බාර දෙන්න බාර දෙන්න තව හැංගෙනවා. තව හැංගෙනෙහි අවසානේ කොටු කරගන්නවා එක තැනකදී. කොටු කරලා උඩින් යටින් නැවෙන් බාපල ඔක්කොගෙම බාර දෙනවා. තනිකර මානසික ස්වභාවයත් උකමයි. මේ අවසානේ කොටු කරගන්න ඕන. අවසානේ යන අර කොටු කරගෙන ඉන්න අවස්ථාවේ ඔබට අවශ්‍ය කරන විශේෂ උපකාරات ඉල්ලුවාම ඔන්න අපිට ලබා දෙන්න පුළුවන් උපදේශ. ජාත්‍යන්තර උපදේශ නෙමෙයි. ජාත්‍යන්තර උපදේශ කියන්නේ හම්බෙන්නේ අවසාන කොටු කරගත්ත වෙලාවට මේ වාම සටන් විරාමයක් තියන්න දැන් කියලා. ඒ උපදේශයක් නෙමෙයි. අපි දෙයි සටන් විරාමයක් පොඩ්ඩක්වත් තියන්න බෑ. ඔය ටිකක් ගහල ඉවර කරන්න කියලා. ඒ යුද්ධයක් අනුමත කිරීමක් හරි යුද්ධයක ස්වභාවයක් කිව්ව මිසක් මේ යුද්ධ කරන්න විදියේ මේ හිත ජය ගන්නව කියනව මිසක් අපි යුද්ධේ හොඳ හරි නරක හරි ඒක කියන්නේ නැහැ. ඒක අපිට අදාළ දෙයක් නෙමෙයි. ඒකේ මිනිස්සු මැරෙන එක ඒව එච්චර හොඳ දේවල් නෙමෙයි. යුද්ධ ඇති නොවන විදියට සියලුම මිනිස්සු ජීවත් විය යුතුයි. සියලුම දෙනාන මිනිස්සුනේ. ඉතින් ඒක අපි විතරක් නෙමෙයි සියලුම මිනිස්සු කතා කළ යුතු කාරණයක්. අපි ඔක්කොම මිනිස්සු කියන එක. මිනිස්සු මිනිස්සු හැටියට ජීවත් වෙන්න තෝරන අදාළව ඒ උතුම් මනුෂ්‍යත්වය ධර්මයේ මනුෂ්‍යත්වය ඇති කරගන්න හැම දිනාටම භාග්‍ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.